ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ අද මේ හાર્ඩ් වර්ක් එකේ අවසාන දිනේට ප්‍රතිඵල කොහොමද කියලා බලන දිනේට. ඉතින් හරි එතකොට අදත් අපි ආවා පතලට. අද ඉතින් පතල විශේෂ දවසක්. ඉතින් අපි කතා කළා ඉල්ලම අපිට හම්බුණා. නමුත් මේ බාසුන් ඉහලා කියන විදිහට টপ ක්ලාස් ඉල්ලමක් නෙමෙයි, අනර්ග ඉල්ලමක් නෙමෙයි. ඉතින් නමුත් ඒක මම අර කලින් කිව්වා වගේ මේක කොච්චර පතල් බාසුන් ඉහලා කොච්චර එක්ස්පීරියන්ස් තිබුණත් සමහරක් වෙලාවට අපි මොන දේත් හිතුවත් ගරලා බලන කංග ඇරුම් වට්ටියට දාලා කර බලනකම් ඉල්ලම හොඳද නැද්ද කියන එක කියන්න බෑ. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ අද මේ හાર્ඩ් වර්ක් එකේ අවසාන දිනේට ප්‍රතිඵල කොහොමද කියලා බලන දිනේට. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු කොහොමද අද මේ ගැරිල්ලෙන් අපිට චාන්ස් එකක් කියෙයිද නැති වෙයිද කියලා. අපි ගිහින් බලමු. මේක තමයි මැනික් ගැරීම කියලා කියන්නේ. ඉතින් අර අපි කතා වුණා, ඉතින් ඔයගොල්ලොත් එක්ක අපි කතා කළා අපිට මේ පාර හම්බුණු ඉල්ලම එච්චර හොඳ නැහැ කියලා. නමුත් මම කලින් කිව්වා වගේම මේ එක්ස්පීරියන්ස් පතල් බාසුන් නැහැලා කියන වගේම අපිට ඉල්ලමක් හොඳද නැද්ද කියන එක කියන්න බෑ. ගරන්නේ නැතුව ඉතින් අපි අද මේක කරනවා. අපි බලමු කොහොමද තත්ත්වය අපිට වස්නාවක් උදා වෙයිද කියලා මෙතන මේ දාපු පතලේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මෙතනින් දැන් ඊළඟට තමයි ඔය රතුපාට කලිසම දාගෙන අපේ බාසුන් නැහැ කපන්නේ. ඉතින් එතනින් කපලා මේ විදිහට තාච්චි වලට දාලා මේ වස්තු වලට පුරවනවා. පුරවලා ඊට පස්සේ මේකොල්ලෝ මේක කරකවලා කරකවපුවාම මැණික් වල ගොඩක් බර වැඩි අනික දේවල් වලට වඩා. ඉතින් ඒ බරට මේ කරකවිල්ල බරට මේ මැණික් යට යනවා. ඉතින් උඩ තියෙන්නේ බර අඩු මැණික් නොවන දේවල්. ඉතින් ඒ වගේ දේවල් අයින් කරලා අපි නාඹුව බලනවා කියලා දෙයක් කරනවා. ඉතින් ඒ විදිහට බලලා තමයි මේ මැණික් තීරඳ නැද්ද කියලා අපිට අදහසක් ගන්න පුළුවන්, අපිට හොයා ගන්න පුළුවන්, අපිට දැනගන්න දැක ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු. ඉතින් මම ඔයගොල්ලෝ කිව්වා මේ විදිහට මෙතන මේ ඉල්ලම් ටික අරගෙන මේ වට්ටි වලට දාලා මේ මේවට කියන්නේ අපි ගැරුම් වට්ටි කියලා. ඉතින් මේ ගැරුම් වට්ටි වලින් මේක මේ ඉල්ලම් පස් ටික කරකවනවා. ඉතින් ඉල්ලම කරකවනවා. එතකොට මම අර කලින් කිව්වා වගේම දැන් උඹලට පේනවා ඇති මේ විදිහට කරකවද්දී මැණික් වල බර අධිකකම නිසා මේ මැණික් ටික මේ වට්ටියේ අඩියේ තැම්පත් වෙද්දී ඉතුරු බර නැති අනවශ්‍ය ගල් ටික තමයි උඩ පැදෙන්නේ. ඉතින් අපි මේකට කියන්නේ මේ ගරනවා කියලා. ඉතින් මේකෙන් පස්සේ අපි මේ ගැරුම් වට්ටි බලන එකකට කියන්නේ අපි පතල් බාසයේදී නාඹු බලනවා කියලා. ඉතින් දැන් මේ විදිහට මේ ගැරුවට පස්සේ අපි නාඹු බලන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ සෙට් කරලා ඉන්න අපි බලමු නාඹු බලලා කොහොමද අද අපේ මේ වලේ අපි වාසනාවන්තයිද නැතිද, එහෙම නැත්නම් කොහෙන්ද ඊගව වල දාන්නේ කියලා මේ හැම දෙයක්ම අද අපි කතා කරමු. ඉතින් දැන් මේ විදිහට වට්ටි ටික උඩට ගේනවා. ගෙනහැලා ඉරේලිය හොඳට තියෙන පැත්තකින් කරලා හලවලා අපි මේ විදිහට දැන් මම කලින් මොකද කිව්වා මේක බලනකොට අපි කියන්නේ නම්බු බලනවා කියලා. නම්බු බලන්න හදන්නේ. ඉතින් දැන් අපි මේ විදිහට නම්බු බලන්න තමයි සූදානම් වෙන්නේ. ඒ වගේම ඉතින් අපිට මෙතන පොඩි අතපසු වීමක් වුණා. සාමාන්‍යයෙන් පතල් සිරිතේදී නාඹු බලනකොට මේ හිස් වැසුම් මෙහෙම නැත්නම් උඩට ජටාවක් ගැට ගහගෙන තියෙනවා නම් මේ ඔක්කොම ගලවලා තමයි අපි ඒකට රෙස්පෙක්ට් කරලා ගෞරව කරලා බලන්නේ. නමුත් මෙතෙන්දී මේ මටත් අමතකුණා අපේ මේ නාඹු බලන බාසුන් නැහැටත් අමතකුණා කැප් දෙක ගලවලා ඒ නාඹු බලන්න. ඉතින් මොකද කට්ටිය ඔක්කොම දුකෙන් ඉන්නේ, සෑහෙන දුකෙන් ඉන්නේ. මොකද මේ වලේ මේ අන්තිම නාඹුව මේකෙත් ලොකු වාසියක් කියන්නේ ගල් කැල්ලක් නොහිටින පාතක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ පොඩි ගල් ස්පිනල් එහෙම නැත්නම් අපි කියනවා කිරිංචි චූටි ගල් තමයි මේ වෙනකන් අපිට හම්බුනේ. ඉතින් මේ විදිහේ ඉතින් අපි බලමු ඊගව නාඹුවත් කොහොමද තත්ත්වය මොන වගේ
පැත්තකටද හැරලා තියෙන්නේ මෙතන මොකද්ද ගන්න පුළුවන් අදහස මේ පතල් භූමිය පිළිබඳව කියලා මෙතන. ඉතින් අද දවස ගැන කතා කරනකොට අපි ඉතින් ගැරුවා හොඳ දෙයක් හම්බුනේ අපිට ප්‍රිස්මේවිදී ලොකු වැස්සකුත් වැටිගෙනන ඈත කන්ද පැත්තෙන් සැහැන් දුක. ඉතින් මොකද අපිට කොච්චර ට්‍රයි කළත් හරි මැනික් ගලක් මේ අවස්ථාවේ මේ වලින් අපිට ගොඩ දහියන්න බැරුණා. නමුත් එහෙම තමයි පතල් රස්සාවේ හැටි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවනේ. ඉතින් අටලෝ දහමෙන් කම්පාන වන්න කියලා ලාභ අලාභ සැප දුක නින්දා ප්‍රශංසා. ඉතින් එහෙම තමයි මේකත් කම්පා වෙන්නේ නැහැ වැඩේ දිගටම කරගෙන යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් කොයි වෙලේ හරි සමන් දේහාමුදුරෝ අපේ මූණ බලයි කියලා හිතෙනවා. අපි පෙර කරපු පින් අපිටත් මේ මිනිස්සුන්ටත් පළ දෙයි කියලා හිතෙනවා. ඉතින් ඒ විශ්වාසයෙන් අපි කැපවීමෙන් අපේ උනන්දුවෙන් අපි වැඩේ දිගටම කරගෙන යනවා. ඉතින් දැන් ඔන්න උඩ කන්දෙන් එන වැස්ස මෙතෙන්ට වැටෙන්න යන්නේ. දැන් අනික් කට්ටියත් එක්ක අපි ගිහින් කතා කරන්න ඕනේ ඊළඟට මොකද්ද ගන්න පිළිවෙල පියවර පිළිවෙලට දෙයක් කරගෙන යන්න ඕනේ. එතකොට තමයි ඕනි දෙයක ඕනිම දෙයක රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ඊළඟට පතර දාන්නේ මේ තැනමද මේ තැන ගැන තත්ත්වය බලලා මෙතන දාන එකේ වැඩක් කියයිද කියලා කතා බහ කරලා අපි මේ ඉඩමේ වෙන තැනකට හරි එතනම හරි පතර බහින්න සූදානම් වෙනවා. අපි යන් එහෙනම් දුක් බර වාඩියට. ඉතින් වැස්සෙම හිස් අතින් ගෙදර යන්න වුණා මේ පාර. ඉතින් වැස්සෙම හිස් අතින් ගෙදර යන්න වුණා මේ පාර. අපි බලමු. ඉතින් දැන් වාඩියට කතා බහ කරලා තව වලක් බහිර තැනක් ගැන අදහසක් ගත්ත කට්ටියකම කැමැත්තෙන්. ඉතින් වැහි කාලේ හින්දා කලින් අපි දාපු හරියෙන් වලක් බහින්න අමාරුයි. ඒ හරියට ගොඩක් පහත් පහත් වගේ තමයි ඒ ටික පහත් බිමක් වගේ තියෙන. ඒක හින්දා අපි හෙට දවසේදී ආයෙත් හම්බ වෙමු.